හොඳයි, සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ලබන සතියේ තියෙන වීක්ලි ඇනලයිස් එක බලන්න කලින් මම ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න තමයි ලැස්ති වෙන්නේ. ඇත්තටම මේක ඇත්තටම මගේ ටීනෝ ඔයගොල්ලන් ටෙලිග්‍රෑම් එකේ සිග්නල් චැනල් එක. හරි, එතකොට සිග්නල් චැනල් එකයි සිග්නල්ස් චැනල් එකට සමගාමීව යනවා සිග්නල් වලට වගේම චැට් රූම් එක. ඒ කියන්නේ ඒක සිග්නල් සර්විස් එකේ කට්ටියට තමයි ඒක දීලා තියෙන්නේ, පිට කට්ටියට දීලා නැහැ. ඒතකොට සිග්නල් සර්විස් එකේ ඉන්න කට්ටියට චැනල් එක චැට් රූම් එකක් දීලා තියෙනවා. එතකොට ඒකත් එක්ක තමයි සිග්නල් එක සිග්නල් ඇත්තටම කොහොමද දෙන්නේ කියලා මම ඩිසයිඩ් කරන්නේ. මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්නම් ඒ චැනල් එකේ මෙහෙම එකක් තියෙන්නේ. එතකොට ඇත්තට මේ සිග්නල් ගෲප් එකේ ඉන්න චැට් ගෲප් එකට සමගාමීව චැට් රූම් එකේ දැන්ට 59ක් ඉන්නවා. කියන්නේ 59යි. එතකොට ඒ වගේම සිග්නල් සර්විස් එකට 59ක් නේ 59 දෙනා ඇඩ් කරපු channel එක තමයි මේක. ඒ කියන්නේ chat room එක. එතකොට මේක private chat room එකක්. මේක signals වලට අදාළ කට්ටිය payment කරපු කට්ටිය විතරයි ඉන්නේ. ඉතින් මම ඊයේ මේ කට්ටිය ඒ කට්ටිය මම හම්බුණා මිනිංගුවලදී. අතරම ඒක හදිසි ඒ මම හදිසිය යන හින්දා දාගත්ත පොඩි class එකක් කිව්වත් නිවැරදි. එතකොට ඒකදී මම හදිසිය ගත తీරණයක් ඉඳලා කට්ටියට රිසයිට් කරගන්න බැරුණා කොහොමද එන්නේ කී දෙනෙක් කියලා. ඒ වගේ දැනට ඒ වෙලාවේ 5-6 දෙනෙක් ආවා. ඉතින් මේ ෆොටෝස් වල තියෙන්නේ ඇත්තටම ඒ ආපු කට්ටිය තමයි. මම ඇතුළුව ආපු කට්ටිය ඉන්නේ මෙතන. එතකොට මේකදී අපි හුඟක් දේවල් කතා කරා. හරි, මේකදී අපි හුඟක් දේවල් කතා කරා. ඒ කියන්නේ දැන් වීඩියෝ එකක් දැම්මහම වීඩියෝ එකක් දැම්මම ඒකේ තියෙන දේවල් බලන්න විතරක් පුළුවන් සාමාන්‍යයෙන් කතා කරලා ප්‍රශ්න විසඳගන්න ටිකක් අමාරු හින්දා ඇත්තටම මේකෙදි අපි හුඟක් දේවල් දැනුම ෂෙයා කරගත්තා. හරි, එක එක්කෙනා දැනුම ෂෙයා කරගත්තා මේකෙදි. ඉතින් ඒක නිසා මේකේ හුඟක් වැදගත් වුණා ඇත්තටම. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ පේඩ් සර්විස් එකක්, ඒ කියන්නේ සිග්නල්ස් අරන් තියෙන පේඩ් පේමන්ට් එකක් කරලා. ඉතින් ඒගොල්ලන්ට දැනුම පොඩ්ඩක් පොලිෂ් කරපු එක තමයි කරේ මම. ඇත්තට වෙන සිග්නල් සර්විස් එකක් කරින්නේ නැහැ. මොකද සිග්නල් සර්විස් එක කෙනෙක් හැමදාම තියෙන්නේ නැහැ. හරි, ඒක තමයි ඇත්ත කතාව. ඒක නිසා ඒගොල්ලොන්ට පොඩි දැනුම පොලිෂ් කරා. ඒතකොට මේ වගේ දෙයක් හැකියාව තියෙනවා අපට කියන්නේ මට පුළුවන් හැකියාව තියෙනවා ඇත්තටම මේ සිග්නල් සර්විස් එකට ජොයින් නැති කට්ටියට උනත් වන් ඩේ වර්ක්ෂොප් එකකින් මේ දේ පැහැදිලි කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට හැබැයි මෙහෙමයි, ඒක වන් ඩේ වර්ක්ෂොප් එකකින් කරනවා නම් අනිවාර්යෙන් යාට සාමාන්‍ය බේසික් නොලෙජ් එක තියෙන්න ඕනේ. බේසික් නොලෙජ් එක කිව්වේ ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් MT4 එකේ වැඩ කරන්නේ කොහොමද, එහෙම නැතුව MT4 එකේ කැන්ඩල් කියන්නේ මොනවද, සාමාන්‍ය ටෙන් ලයින් එකක් ගහන්න, ෆිබනාචි ඒ කියන්නේ ටූල්ස් කොහොමද පාවිච්චි කරන්නේ, ඒ ටූල්ස් ටික අදින හැටි, ඒ වගේ දැනුමක් තියෙන්න ඕනේ වන් ඩේ වර්ක්ෂොප් එකක් කරනවා. හැබැයි මේ වන් ඩේ වර්ක්ෂොප් එක කරන්නේ සිග්නල් සර්විස් එකේ ඉන්න කට්ටියට. මොකද ඒ කට්ටිය මම කොහොමවත් ටික ටික හරි ඉදිරියේදී ඒ 59 දෙනා මම අනිවාර්යයෙන් මීට් වෙනවා. මීට් වෙලා ඒගොල්ලෝ දැනුම පොලිෂ් කරනවා. ඒක වෙනම ප්‍රොජෙක්ට් එකක්. එතකොට ඊට අමතරව හැකියාව තියෙනවා ඒ කට්ටිය නැතුව දැනට, ඒ කියන්නේ සිග්නල් එකේ සර්විස් එකේ නැති කට්ටියට උනත් වන් ඩේ වර්ක්ෂොප් කරන්න තමයි මම මේ කතා කරේ. එහෙම අවශ්‍යතාවය තියෙන කෙනෙක් ඉන්නවනම් මම දාන්න ටෙලිග්‍රෑම් එකේ යට මගේ ටෙලිග්‍රෑම් ID එක ඒකට chat කරන්න. ඒකට chat කරලා ඉතින් අඩුම ගානේ 20කට එහාවත් එක වන් ඩේ වර්ක්ෂොප් එකකට සෙට් වෙනවා නම් තමයි මම කරන්නේ. ඉතින් ඒක chat කරන කට්ටිය බලලා ඒ කට්ටිය 20කට වඩා වැඩි වුණොත් මම 20කට 25කට වගේ සෙට් වුණොත් වන් ඩේ වර්ක්ෂොප් එකක් වීකෙන්ඩ් වල, ඒ කියන්නේ මම කරන මේකත් එක්ක මගේ ට්‍රේඩින් වලටත් සිග්නල් සර්විස් එකටත් හානියක් නොවන විදියට වීකෙන්ඩ් එකේ තමයි
දාගන්න. ඉතින් ඒකින්ද එහෙම කරන්න හැකියාවක් තියෙනවා. කැමති නම් ඉතින් ඔයගොල්ලෝ මගේ Telegram group එකේ Telegram එකේ මගේ username එක දෙනවා, description එකේ පල්ලෙහා දාලා ඒකට chat එකක් දාලා කැමැත්ත කොහොමද කියලා කතා කරගන්න හැකියාව තියෙනවා. හරි, එහෙනම් අපි බලමු අද කොහොමද කියලා ලබන සතියේට weekly analysis තියෙන්නේ මොනවද කියලා අපි බලමු. හොඳයි, අපි එහෙනම් මුලින්ම ගමු USD CHF එක. USD CHF එකේ ඔයගොල්ලෝ පේනවා දැන් සතියක් දෙකක් වෙන වගේ ඇත්තටම buy trend එකක් ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ buy trend එක ඉදිරි සතියෙන් පස්සේ, ඒ කියන්නේ හෙට පටන් ගන්න 17 වෙනිදා පටන් ගන්න සතියෙන් පස්සේ මේකේ trend එක change වෙන්න පුළුවන්. ඒ කියන්නේ buy trend එක sell එකට හැරීමට තියෙන ප්‍රවණතාවය ඉඩකඩ ගොඩක් වැඩි. හරි, එතකොට බොහෝ දුරට මේක වෙන්නේ බොහෝ දුරට ඇත්තටම මේක තව ටිකක් කිහිප මේ එකක් සමහර විට pips මම හිතන්නේ pips 30-40ක් වව ඒහා සමාන ප්‍රමාණයක් ගිහිල්ලා ඩවුන් ට්‍රෙන්ඩ් එකකට මේක චේන්ජ් වෙන්න ඕන. ඒක ඩවුන් ට්‍රෙන්ඩ් එක චේන්ජ් වෙනවා සාමාන්‍ය මේක මේ හා සමානවම දැන් මෙතන තියෙන pips 175ක්. ඉතින් ඊට වඩා ප්‍රමාණයක් වැටේ කියලා තමයි වගේ නම් අදාත USD CHF. මොකද USD ඉන්ඩෙක්ස් එක USD ඉන්ඩෙක්ස් එක ඉදිරි සතියේදී චුට්ටක් උඩට ගිහිල්ලා නැත්තම් ටිකක් උඩට ගිහිල්ලා USD එක buy වෙලා ඊට පස්සේ USD එක weak වෙනවා කියලා තමයි USD ඉන්ඩෙක්ස් එක ගත්තාම වැළුවාම තේරෙන්නේ. එතකොට මේක අපි 1 day එකට ගිහිල්ලා ගත්තොත් සාමාන්‍යයෙන් මේක මගේ දැනුම හැටියට නම් මෙහෙම චුට්ටක් උඩට ගිහිල්ලා බොහෝ දුරට මේක කොහොම කඩාගෙන යටට වැටෙන්න ඕන. ඒ කියන්නේ කොහොමද ඒ යටට ඩවුන් ට්‍රෙන්ඩ් එක සෙල් ඒ කියන්නේ සෙල් එක යනකොට අපිට කොහොමද ඒක මම ගොල්ලන්ට හැමදාම නිතරම බලන්නේ 4 hour වලින් තමයි. ඒතර 4 hour එකත් එක්ක බැලුවාම ඕක මේ සමහර විට මේ ලබන සතිය තරම් නෙවෙයි. ඕක ඊගව සතියෙත් සෙල් එක යන්න පුළුවන්. මේ කියන්නේ මේ ප්‍රමාණයට වැටෙන්න පුළුවන් කියන එක තමයි අදහස දෙන්නේ. ඒකින්ද ඕක අපි බලන්න ඕනේ. ඒක පොඩක් නෝනින් බලන්න ඕනේ කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ කිව්වටම ලබන සතියේ වීක්ලි ඇනලයිස් කිව්වට ඔක ලබන සතියෙම වෙන්න සමායිට ඊගාව සතියත් ඇතුළත ඔක සෙල් එකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆෝම් එකකින් ගත්තොත් මේක තව ෆිස් වෙන මෙච්චර ප්‍රමාණයක් විතර වගේ වෙන්න දැන් තියෙන දැන ඉඳන් සාමාන්‍ය ෆිස් 42ක් 45ක් වගේ ගිහිල්ලා ඊට පස්සේ ඩවුන් එකකට හැරේ කියන එක තමයි කියන්නේ. මේ ඩවුන් එක එහෙම කඩාගෙන පල්ලෙහාට වැටෙනවා. එතකොට අපි ඒ ඩවුන් එක අල්ල ගන්න ඕන ක්‍රමය තමයි ඒ කියන්නේ අපි ෂෝට ටයිම් ෆ්‍රේම් වලින් ඒ කියන්නේ තෆෝව එකේ හරි අපේ ස්ට්‍රක්චර් සැදලා ඒ විදිහට ටික 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 ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන විදිහට තමයි අපි සෙල් එක මැනේජ් කරගෙන විශේෂයෙන් මතක තියාගන්න සිග්නල් සර්විස් එකට මම මේ ස්පෙෂල් වීඩියෝ එකත් මම රිලීස් කරා. ඇත්තටම අපි කරන්න ඕන වඩ දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හෝ buy ට්‍රෙන්ඩ් එකක් හෝ කිව්ව පළියට අපි තියෙන කැපිටල් එක 100% උපරිම 5ක් ඉන්වෙස් කරන්න මම මේට ප්‍රීවියස් වීඩියෝ එකදී ඒ ගැන විස්තර ටික දාලා ඇති. හරි, එතකොට කොහොම වුණත් ඔන්න ඕක තමයි USD CHF එක වෙන්න පුළුවන් වෙන්න තියෙන දේ කියන එක තමයි හිතෙන්නේ. මොකද ඔයගොල්ලෝ වෙන මෙතන ගත්තොත් ලොකු තියෙන රෙසිස්ටන් ඒරියා එකක් ඊට පස්සේ මේ හා සමානව day 1 එකේ ඉන්නේ වගේ මේක හා සමාන මේක ඩවුන් එකක් වෙයි කියලා තමයි අපි සාමාන්‍ය ඉස්තරනේ. එතකොට කියන්නේ මෙන්න මේ හා සමානව අපි ගත්තොත් මෙන්න මේකේ මෙන්න මේ උස ගත්තොත් ඒ හා සමානව මෙතන ඉඳන් මෙන්න මේ ප්‍රමාණයට ඩවුන් එක වැටේ කියන එක තමයි අපට හිතන්න වෙන්නේ.
ඒ කොහම වුණත් අපි එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන විදිහට බල බල ෂෝට ටයිම් ෆ්‍රේම් වලින් මැනේජ් කරගෙන account එක මැනේජ් කරගෙන මනි මැනේජ්මන්ට් එක ගෙනහිල්ල ඒ විදිහට අපි ඕක අල්ල ගන්න ඕන කියන එකයි මගේ අදහස. හරි. අපි එහෙනම් ඊගාවට බලමු GBP USD එක. හරි. day 1 එක ඉන්නේ මම දැන් 4 hour එකට යන්න. right. ඒකෙත් වෙන්නේ GBP currency සුබක් වෙලාවට down වෙවි. ඒක තමයි වෙන්නේ දැන් මේකෙත් පොඩ්ඩක් උඩට ගිහිල්ලා ඊට පස්සේ මේක ආයි down trend එකකට මේ up trend එක change වෙන විදිහක් තමයි අපිට පෙනෙන්නේ. හැබැයි මම අකලින් කිව්වා වගේ කොහොම වුණත් අපි short time frame වලින් යන structures අධ්‍යයනය කරලා කොහොමද වෙන්නේ කියන එකත් එක්ක තමයි අපි down trend එක change වෙන එක අල්ලගන්න ඕනේ. ඉතින් මේකෙත් වෙන්නේ සාමාන්‍යයෙන් ඔගලොන්ට පේනවා මේකෙත් වෙන්නේ මෙන්න මේ හා සමානව මේක දැන් ඔය කියන තැන ඉඳන් පේනවනේ දිවන්නේ කියන්නේ ඔයගේ buy එකකට ගිහිල්ලා මෙතන මේ trend line එකත් එක්ක ආපස්සට හැරේ කියන එක තමයි අපට කියන්න වෙන්නේ. right. ඉතින් ඔක අපි මෙන්න මේ support area එක ගත්තොත් අපි මෙන්න මෙතන මේ ලෙවල් එක හා සමානව මේක ආපස්සට down එකක් වෙයි කියන තමයි අපේ අදහස තියෙන්නේ. කොහොම වුණත් අපි බලමු shorter time frame කොහොමද හොඳට මතක තියාගන්න. මේක කිව්වේ ලබන සතියේ කිව්වට මේක සමහරට ලබන සතියත් පහු කරලා ඊගාව සතියෙත් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මේක ලබන සතියෙත් ඇතුළත විතරයි කියලා කියන්න බෑ. කොහොම හරි ලබන සතියේ හරි ඊගාව සතියේ හරි මේක වෙන්න පුළුවන් දෙයක් කියලා තමයි හිතෙන්නේ. හොඳයි අපි ඊගාට බලමු යුරෝ USD එක. යුරෝ USD එකේ රයිට් ඔයගොල්ලෝ පේනවා යුරෝ USD එක මොකද වෙලා තින්නේ කියලා ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ඇවිල්ලා තිනවා. අපි වීක්ලි එක බැලුවොත් පේනවා ඔයගොල්ලෝ මොකද වෙලා තින්නේ කියලා. අපි තියෙනවා මොනි ස්ට්‍රක්චර් එකක් ගහගොත් මේ විදිහට හරි ඔන්න මේක ඇතුලේ තමයි මෙයා ඉතින් බොහෝ දුරට අර මේකෙ වෙන්න පුළුවන් දේ තමයි අපි 4 hour එකට ආවට පස්සේ ඉතින් මේක පොඩි down එකක් වෙලා මොකද දැන් euro west එක කඩාගෙන පල්ලෙහාට වැටිලා තියෙන්නේ. ආව පස්සට up එකක් යයි කියලා තමයි මේ chart analyze කරනකොට පේන්නේ. ඒ කියන්නේ chart එක analyze කරාම සාමාන්‍යයෙන් පේන්නේ මේ වගේ එකක් තමයි. ඒ කියන්නේ euro currencies බක්කලා වලට up එකට යයි කියලා හිතෙනවා. ඕක තමයි euro west එක මොන දේ කරත් ඔයගොල්ලෝ මං කල් කලින් කිව්වා වගේ මේක දෙන්නේ මම signal එකක් නෙවෙයි. මේක දෙන්නේ analyze එකක්. සාමාන්‍යයෙන් මෙහෙම වෙන්න පුළුවන්. තමන්ගේ strategies යොදාගෙන කොහොමද වෙන්නේ කියන එක තමන් පොඩ්ඩක් හිතලා බලලා ට්‍රේඩ් කරන්න. මේකෙන් කියන්නේ මේ මේ ලෙවල් එකට ඇවිල්ලා එතනින් හැරෙන්න පුළුවන් තැන හැරෙන්නට පස්සේ තමයි අපි ඊගාවට ෂෝට ටයිම් ෆ්‍රේම් වලින් මේක අපි අල්ල ගන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. අපි ඊගාට බලමු USDC JPY එක. right. USDC JPY එකෙන් මං කියවා USD එක වීක් වෙන්න පුළුවන්. හැබැයි චුට්ටක් buy වෙලා ඒ කියන්නේ මේක අනිවාර්යෙන් මෙන්න මේ ඒරියා එකට මේක buy වෙන්න ඕන. මෙතනින් buy වුණාට පස්සේ තමයි pips 70ක් 80ක් විතරයි ගිහිල්ලා ඊට පස්සේ මෙතනින් මේක හැරෙන්න ඕන down trend එකකට. අපි මේක day 1 එකේ ඉන්නේ. ඒකෝර මේක ඔන්නෝම හැරෙනවා. සාමාන්‍යයෙන් අපි හිතනවා මේ line එක ගත්තොත් ඔන්න ඔය line එක මේ structure එක ගත්තොත් මේ structure එක ඇතුලේ මෙතන low එක D1 එකේ low එක hit කරයි කියලා. ඉතින් ඒ කියන්නේ pips 190කට 200කට කිට්ටු වෙන්න full එක දැන් උඩටම ගිහිල්ලා උඩින් අල්ල ගත්තොත් pips 260ක් 250ක් විතර වගේ වෙනවා. කොහොම වුණත් අපි අර කලින් වීඩියෝස් වල කලින් ඇනලයිසස් වල කිව්වා වගේ ඒ වැටෙන ප්‍රමාණය ෂෝට ටයිම් ෆ්‍රේම් වලින් ඒක අපි අයිඩෙන්ටිෆයි කරගෙන කන්ෆර්මේෂන් එකක් අරන් තමයි ඉදිරියට අපි යන්න වෙන්නේ.
රයි් අපි ඒගාට බලම USD කැඩ් එක රයි් USD කැඩ් එක USD කැඩ් එක මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් ඔලිවා මේ USD කැඩ් එක සාමාන්‍ය සෙල් පැත්තට යන්න පේනවා. බොහෝ දුරට මේක දැන් මේ තියෙන මේකත් එක්ක මේක පොඩ්ඩක් ආයේ ෆිබ්‍රාචියක් ඇඳලා බැලුවොත් එන්න මේ ඒරියා එකට වගේ. ඒ කියන්නේ 32, 90, 92, 95 කියන ඒරියා එකට වගේ පොඩි වයිවීමක් වෙලා සෙල් එකට වෙන කියලා අපි අදහස් කරන්නේ. ඒතකොට අපි මෙතනින් පස්සේ මෙතනින් දෙන කන්ෆර්මේෂන් එක අනුව තමයි සෙල් එක අපි සෙල් එකට එන්ටර් වෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔක වැටුණා සාමාන්‍යයෙන් හිතනවා මේක කාලයක් යයි, දවස් ගාණක් යයි, සමහර විට මෙන්න මේ ලෝ ලෙවල් එකටම මෙන්න මේ ඒරියා එකට නෝ ඒරියා එකට මේක ඇඳලා වෙන්නම් නම් ට්‍රැන්ගල් එකේ නෝ ඒරියා එකට වැටේ කියලා තමයි අපට කියන්න පුළුවන්. මෙන්න මේක තමයි අනිත් ඒරියා එක. හරි, ටිකට ඔන්න ඔවිදිය ඉස්සෙල්ලා ඔක ඔකේ ඇනලයිස් එක අපි ගමු ටික ටික දවසින් දවස කොහොමද වෙන්නේ කියලා අපට මේක ගන්න හැකියාව තියෙනවා. හොඳයි, අපි ඒකට බලමු AUD USD. හරි, AUD USD එක ඔයාලට මතක ඇති ගියපාර වීක්ලි ඇනලයිස් එකේදී මම කිව්වා මේක අනිවාර්යෙන් buy වෙනවා. අනිවාර්යයෙන් මේක buy වෙනවා කියලා මම කිව්වේ මෙන්න මේ කැන්ඩල් previous කැන්ඩල් එක වල තමයි මේක buy වෙන්න ඕන කියලා එකයි. මෙන්න මේ structure එකත් ඇන්දට පස්සේ මේක buy වෙන්න ඕන කියලා කිව්වා. ඉදිරියටත් මේක වෙන්නේ බොහෝ දුරට buy වෙයි කියලා තමයි කියන්න හොලුවන්. හේතුව තමයි මේක ආපස්සට පොඩි සෙල් එකක් ඇවිල්ලා සෙල් එක සාමාන්‍ය වෙන්න මෙතනට වගේ වැටේවි. මෙතනට වැටලා තියෙන දැනට පේනවා ඉතින් ඔයගොල්ලන්ට ඔය 50 ලෙවල් එකට වැටලා තියෙනවා. ආයෙ පස්සට පොඩ්ඩක් ගිහිල්ලා අද ඉදිදා සමහරට මේ සෙන්සුවාදී දවසේ පොඩ්ඩක් ඇවිල්ලා කමයිට buy වෙලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක වැටලා උඩට buy වෙන්න පුළුවන්. කොහොම වුණත් අපි buy එක අල්ල ගන්න ඕනේ ඒ ටයිම් ෆ්‍රේම් වල, ෂෝට ටයිම් ෆ්‍රේම් වල යන විදිය බලලා තමයි. හරි, අපි එතකොට දැනට අදහස දෙන්න වෙන්නේ මේක මේ ප්‍රීවියස් මේකත් එක්ක බැලුවාම වෙන්න තියෙන්නේ ඔන්න ඔය දේ තමයි. මොකද හේතුව තමයි වීක්ලි එකෙත් මේක උඩට ගිහිලා තියෙන්නේ. බොහෝ දුරට සමහර විට මෙතනින් ඉහළට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක ආපස්සට buy sell එකක් වෙලා උඩ යන්න පුළුවන්. මෙන්න මේ කැන්ඩල් එකත් එක්ක ඒක තීරණය වෙන්නේ. බොහෝ දුරට මම නම් හිතන්නේ නේ මෙන්න මේ ලෙවල් එකට ඔන්න ඔය සපෝට් ඒරියා එකට මෙන්න මේකට සෙල් වෙලා, ඒ කියන්නේ ෆිප්ස් 25ක් 30ක් විතර වගේ සෙල් වෙලා ආපස්සට මේක buy වේ කියලා කියන එක තමයි තියෙන්නේ. buy වෙනවා නම් මේක මෙන්න මේ ලෙවල් එකත් එක්ක ඔන්න ඔය ලෙවල් එකට buy වීමක් තියෙනවා. එහෙම නැත්නම් මෙතනින් break වුණොත් break එකට අපි සෙල් පැත්තට අල්ල ගන්න ඕනේ. දැනට තියෙන මේක මේ හිට තමයි මේක කියන්න පුළුවන් මොකද වෙන්නේ කියන එක. ඒක අනුව සිග්නල් සර්විස් එකේදී බලමු කොහොමද දෙන්න පුළුවන් තත්ත්වය කියලා. රයිට්, ඊගාට බලමු යුරෝ ජීබීපී එක. යුරෝ ජීබී එක නම් කඩාගෙන වැටිලක් තියලා දිනවා වීක්ලි එකේ. ඉතින් මේක තව සෙල් වෙනවා, තව සෙල් වෙලා තව 500ක් බලමු. ඩේලි 4 අව ගත්තොත් එහෙම යන්නේ. ඔව්, මේක තව පොඩ්ඩක් සෙල් වෙනවා. ඔක සෙල් වෙලා ඔහම සෙල් වෙලා තමයි buy එකට යන්නේ. එතකොට buy පැත්තට පොඩ්ඩක් යුරෝ ජීබීපී එක අල්ලගන්න බලන්න. buy එකට යන්න තියෙන ප්‍රවණතාවය වැඩි. අපි පොඩි ටයිම් ෆ්‍රේම් වලින් බලලා buy එක අල්ලගන්න බලමු. ඒකවට යුරෝ AUD එක, යුරෝ AUD එකකෙත් තවන්න වෙනවා 4 වෙ ඉන්නේ. අන්න ඕක තමයි ස්ට්‍රක්චර් එක. රයිට්, එතකොට මේක 4 hour day sorry
ඔය ඩේක වීක්ලේ ගත්තවත් ඔහොම තින්නේ වීක්ලේක මේකේ මේ ඩේවන් එකේ තියෙන ස්පිරින් ටොප් එකත් එක්ක චුටි අවුලක් තියෙනවා. ඒක කියන්න වෙන ඇත්තටම තව දවසක් සාදුදු දවස බලල තමයි ඒක කියන්නේ මොනවා වෙයිද කියන එක. ඒකෙන්ද අපි ඒක පස්සට දාමු. හෙට දවසේ අප්ඩේට් එකෙන් පස්සේ තමයි ඒ ගැන සිග්නල් සර්විස් එකේදී කතා කරන්න. ඊගාවට යුරෝ CHF ගඩේ 1 එක මේක අනිවාර්යෙන් යුරෝ එක බොහෝ දුරට ස්ට්‍රොง වේවි. ස්ට්‍රොง වෙනවා නම් මේක පොඩ්ඩක් ඩවුන් වෙලා ආය උඩට යන්න ඕන. ඉතින් එහෙම නැත්තම් මේ ලෝ එක ඇඩුවට පස්සේ සෙල් එකට බලන්න. හැබැයි ලොකු මේ ප්‍රවණතාවයක් තියෙන යුරෝ එක ඉස්සරහට ස්ට්‍රොง වෙයි කියන එක. ඒ මොනවා වුණත් ඒ වුණත් අපි බලන්න ඕන මාකට් එක ලැබෙන සති යන තියරිස් අනුව තමයි කොහොමද කියලා එක ෂෝට ටයිම් ෆ්‍රේම් වලින් ස්ට්‍රක්චර් ඇඳ ඇඳ අපි බලන්න ඕනේ මොකක්ද වෙන්නේ කියන එක. ඒක තමයි ඇත්තටම අපි අපේ account එක safety කරගෙන කරන්න පුළුවන් දේ. ඒක අපි ඉදිරියට බලමු. ඒකට Euro JBP JPY එක ඒකත් වෙන වලට sell එකට ගිහලා තින්නේ. ඉතින් මේක ගත්තොත් දැන් මෙතන තියෙන්නේ ටිකක් level එකක වගේ ඔබඳලා බැලුවොත් අපි මේක weekly වගේ දාලා බැලුවොත් පේනවනේ ටිකක් අය right strong level එක තියෙන පේනවනේ. එතකොට බොහෝ දුරට ලබන සතියේ Euro JPY එකත් buy vehicle තමයි අපට පොඩි අදහසක් ගන්න තින්නේ මෙතනදී. ඉතින් ඒ විදිහට අපි පොඩ්ඩක් මැනේජ් කරලා බලමු ලබන සතියේ දවස් 5 ඇතුළත 4 hour එකෙන් කොහොමද chart එක read කරන්න පුළුවන් කොහොමද කියන එක එක තමයි ඉස්සරහට යන්න වෙන්නේ. right ඊගාට GBP CHF එක මේකත් ඔයගොල්ලන්ට පේනවා මේ weekly එක day 1 එකට ගියාම ඔහොම තින්නේ. මේක බොහෝ දුරට අර මම කලින් කිව්වා වගේ මෙන්න මේ Fibonacci number එකත් එක්ක මේක match වෙලා. ඒ කියන්නේ 50 level එකට ගිහිල්ලා stone level එකක් තියෙනවා නේද? resistance level එකත් එක්ක මේක down වෙයි කියලා GBP currencies බොහෝ දුරට ඉස්සරහට ලබන සතිය දෙක ඇතුළත මේක sell වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ නිසා අපි මෙතන sell එකට අල්ල ගන්න එක තමයි හොඳම දේ. buy වෙනවා. buy එක දියක් තියෙන fifth 100ක් විතර තියෙනවා. ඉතින් ඒක අපි මේ day 1 එක 4 hour එක නැත්තම් මේ වගේ අඩු පිස්පානයක්, ඒ කියන්නේ අඩු කියන්නේ දැන් මේ ඉන්න තැන ඉඳන් අඩු තැනක් අල්ලගෙන ඕල් නිතරම 1 hour වගේ එකකින් බලන්න අදහස ගන්න බලන්න. හරි 1 hour එකකින් වගේ අදහස අරගෙන මෙතනින් ගන්න බලන්න නිතරම ආපස්සට sell එක තමයි බොහෝ දුරට strong වෙන්න පුළුවන් sell එක. buy එක පොඩි తాවකාලික ෆිප්ස් වම් පෙන් වගේ 100ක 110ක වගේ එකක් තමයි යන්න හැකියාව තින්නේ. ඊට පස්සේ එතනින් සෙල් වෙන්න ගන්න එක මෙතන. මෙතනින් සෙල් වෙන්න ගන්න එක අපි මේ ලෙවල් එකත් එක සෙල් වෙන්න ගන්න එක පොඩි මෙතනින් කන්ෆර්මේෂන් එකක් දුන්නාට පස්සේ සෙල් එකට අපිට යන්න පුළුවන් හැකියාව තියෙනවා. කොහොමත් GBP currencies ඉස්සරහට තියෙන ඒවා අනිවාර්යෙන් සෙල් පැත්තට යාවි කියන එක තමයි මට දැනට chart එක read කරාම සාමාන්‍යයෙන් අපට මේ දවස් දෙක ඇතුළත කියන්න පුළුවන් මේ මේක තියෙන්නේ. I think මේ ওই ටික දැනට ඇති කියලා මට හිතෙනවා. මොකද කරන්නේ ශ්‍රියාස් 6යි 9යි 11ක් වගේ දීලා තිනවා. ඉතින් ඕවා අනිත් ඒවත් එක පොඩ්ඩක් සංසන්දනය කරලා ඔයගොල්ලෝ දැන් ගන්න බලන්න ඕන ක්‍රමයේ කොහොමද කියන එක ඒකත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕනනම් කැජ්ජේෆය එකත් මම කියන්න. සාමාන්‍ය කැජ්ජේෆය එකත් බොහෝ දුරට මේක ඔය 50 තියෙන්නේ. සමහර විට මේක මේන ස්ක්‍රීන් ටොප් එකත් එක්ක මේක ආයේ
හැටේක ලෙවල් එකට ගිහිල්ලා මොකද හැටේක ලෙවල් එකත් අපි බලමු සාමාන්‍ය මොකද ලෙවල් එක ස්ටෝන් ලෙවල් එකක් තියෙනවාද කියලා සපෝට් ටර්න් රිස්ටෝන් ලෙවල් ඔය පේනවනේ ඉතින් එතන ඒරියා එකක් තියෙනවා ඔය ඉතින් ඔතන වැදිලා ඊට පස්සේ සෙල් වෙනවා සෙල් එකට අල්ල ගන්න ඕනේ මෙතන කන්ෆර්මේෂන් එකක් දෙන ඉතින් මේ ඩේ 1 එකේ ඉන්නේ මම මේක 4 එකට ගියාට පස්සේ ඔයාලට පැහැදිලිව මේක පොඩ්ඩක් අධ්‍යයනය කරලා කොහොමද වෙන්නේ කියන එක දැන් ඔයාලා දන්නවා මේවට එක ඉන්ඩිකේටර් එකක් යූස් කරන්න එපා තනිකර ෆයිස් සෙක්ෂන් වලට අදාළ ටූල්ස් ටික යූස් කරන්න ඒ ටික බලන්න චාට් එක පැහැදිලිව පේන මොකද්ද වෙන්නේ කියලා ඊගව අපරි ගන්න ඇනලයිස් එක රයිට් ඉතින් ඔන්න දැන් 12ක් විතර දුන්නා ඉතින් අපි ওই ටික බලමු ඉදිරියට වෙන්න තියෙන දේ වෙන්නේ කොහොමද කියන එක ඒ දවස දවසින් දවස් තාමට බලන්නේ මොන දේ වුණත් ඒක තමයි ඇත්ත සිද්ධිය එතකොට ඒ ගැන මම අප්ඩේට්ස් මගේ Telegram signal group එකේ දෙනවා ඊට අමතරව මම අර කලින් මුලින්ම කිව්වාගේ ඕනනම් one day workshop එකක් කරන්න පුළුවන් Telegram මගේ channel group එකේ ඉන්න ඒ කියන්නේ group එක කියන්නේ signal service එකේ ඉන්න කට්ටියට නෙමෙයි ඒගොල්ලෝ කොහොමත් අනිවාර්යෙන් මම හැමලා පුළුවන් හැම වෙලාවෙම ඒගොල්ලොත් එක්ක ඉඳලා ඒක කරනවා ඊට අමතරව ඒ කියන්නේ ඒකට signal group එකේ නැති කට්ටිය පුළුවන් වුණා one day workshop එකක් කරන්න තැනක් දාගෙන මං කලින් ගාගේ 20 25ක්වත් ඉන්න ඕනේ අනිවාර්යෙන් ඒකට 20ට වඩා ඉන්න ඕනේ අනිවාර්යෙන් කරන්න නම් ඉතින් ඒ ගැන කතා කරන්න පුළුවන් ඔයාලට දැන් බල්ල කෙනාටත් ඒක අවශ්‍ය නම් කතා කරන්න පුළුවන් Telegram එකේ දාන මගේ user ID එක මට එක chat කරන්න එතකොට මං එයාව note එකක් දාලා තියාගන්න එහෙම කතා කරන 25ක් 20කට වැඩි ප්‍රමාණයක් හැදුනට පස්සේ මම weekend එකේ දවසක් කැමති නම් ඔයාලට දෙන්න බලන්න. ඉතින් ඔන්න ওই ටික තමයි වෙන්න පුළුවන්. ඔය වෙන්න තියෙන දේ සාමාන්‍ය දෙයක් විතරයි අය. ඕක හරියටම වෙනවද කියලා කියලා බලන්න ඕනේ අපට. ඉදිරියේ දවස් ටික යනකොට ඒ යන විදියට අපිට 4 hour 1 hour වලින් පොඩි පොඩි ඇනලයිස් කරන් තමයි අපිට ඉස්සරහට වෙන දේ බලා ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ආයෙ වීඩියෝ එකෙන් හමු වෙමු. වැදගත් දෙයක් කතා කරමු. ඊගා වීඩියෝ එකදී. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ දවසක්.